the issue we have learned again and again, nothing bigger than the economy. අපි නැවත නැවතත් ඉගෙන ගන්නා පාඩම තමයි ආර්ථිකයට වඩා විශාල යමක් නොමැති බව. ඒක හදවත වගේ. ආර්ථිකයේ බිඳ වැටුණොත් සියල්ල බිඳ වැටේවි. කැබිනට් මණ්ඩලයේ පවා ඒ පිළිබඳ නිසි දැනුවත් වීමක් තිබුණේ නැහැ. ආර්ථිකයේ හොඳින් පවතින බවට අනුමාන කරමින් අපි අපේ සීමාවන් වල නතර වුණා. මම අධිකරණ අමාත්‍යවරයා ලෙස සිටි ඒ සමයේදී නීති ප්‍රතිසංස්කරණ සිදු කරන ආකාරයත් විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු කළත් ආර්ථිකයේ මුහුණ දෙන ගැටලු වල දැවැන්ත බව සහ එහි ගැඹුරු ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් නොසිටි බව පිළිගත යුතුයි. ඊට හේතුව තමයි මේ රටේ ආර්ථිකය පිළිබඳ සාක්ෂරතාව ඉතා සීමිත වීම. කැබිනට් මණ්ඩලයේ දැනුවත් භාවයත් ඒ වගේ නම් සාමාන්‍ය ජනයා ගැන කුමන කතාද? ජනතාව තීරුම් ගත යුතු කරුණක් තමයි අපට මේ දේවල් දෙන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් කරන විට ඒ සඳහා වන මුදල්ද උපයන ආකාරයක් තිබිය යුතු බව. සෑම විටම යමක් ලබා දීමත් සහ ලබා ගැනීමත් එකට කියවිය යුතු කරුණක්. නමුත් දෙන්න කියන දෙයට සීමා වී ඉල්ලා සිටිනවා පමණයි. නමුත් අපට ඒ ලැබෙන්නේ කොහොමද යන්නයි ගැටලුව. එයයි අප උගත යුතු පාඩම. Is always ganu and denu. We are always talking about denu. Diyau diyau. But where are you going to get it? That's the problem we learn. Last week I was studying. පසුගිය සතියේ මම අධ්‍යයනයක් සිදු කළා. නව බදු ක්‍රමවේදය ගැන. ඒ පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු බව සහ ඇගීමට ලක් කළ යුතු බව මම පිළිගන්නවා. ඒ ප්‍රායෝගික සහ ප්‍රයෝජනවත් විය යුතුයි. නැත්නම් ඒ රටටම අනතුරුදායක විය හැකියි. ඒත් බදු අය කිරීමකින් තොරව මේ රටට අනාගතයක් නොවන බව වටහා ගත යුතුයි. 1981 වසරේදී අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 21% වූ බදු ආදායම අද 8.3% දක්වා අඩු වෙලා. Today it has come down to 8.3%.